පාර්ලිමානයේ සභාපතිවරයා කොළඹ ඉර පායන කොටත් ඉර බහින කොට හැම තැනම දකින්න හම්බෙන්නේ අරගෙන මිනිස්සුන්ට තෙල් නැහැ තෙල් පොලි ඒ වගේම මිනිස්සුන්ට ගෑස් නැහැ කියලා ගෑස් පොලි මිනිස්සු තමන්ගේ දුවා දරුවව උදේට නැගිටලා පාසල් යවන්න සූදානම් කරපු අම්මලා ඒ තාත්තලා අද නැගිටින වෙලාව දන්නේ නැහැ හැබැයි අපිට හිතෙනවා එහෙම වෙන්නේ මේ කෑම අහිනියද කුස නොපිරෙන එකද කියලා අත් වශයෙන්ම කනගාටුයි කියන්න අපේ රටේ මේ ජනතාවගෙන් අහනවා මේ අපේ නරක වෙලාවත් ගෙවන්නේ කියලා එහෙමනම් කාගෙද හොඳ වෙලාව තමයි රාජපක්ෂලට අරගලය රාජපක්ෂලව විත්තිර හේතු කරනකොට රාජපක්ෂලට හැංගෙන්න හෙලිකොප්ටරයක් කියලා හැංගෙන්න බංකරයක් කියලා හැබැයි අපි අම්මල තාත්තලා වේදනාවට පත් වෙනකොට අම්මල තාත්තලා දැන් විත්තියට හිට වෙනකොට බේරන්න කෙනෙක් නැහැ හැබැයි එහෙම මම බේරනවා පැය 48 න් බේරනවා කියලා ආපු රනිල් මොකද කරන්නේ එක පොලිමයි තියුනේ දැන් පොලි තුන සමහර තැන් ඔන්න රනිල් අර බිත්තියට හේතු කරපු ජනතාවගේ ගැලුම් කාර්යය වෙච්ච හැටි කනගාටුයි කියන්න මේ තත්ත්වයට මූලික හේතුව තමයි මේ පාලකයා ජාතිවාදයේ වැපුරුවා ආගම්වාදයේ වැපුරුවා අවසානයේදී මොහු බැලුවා මුන් ඔක්කොම එකතු කරලා මිටියට අරගෙන හේතු කරන්න නම් ජාතිකත්වයේ ගන්න ඕන කියලා ඒ කියන්නේ දූපත් මානසිකත්වය යකෝ මේ පාලකයට කළමනාකරණේ බෑ මැනේජ්මන්ට් බෑ ඒක නිසා තමයි මේ රට නොබැඳි රටක් වෙච්ච රට මේ දූපත් රාජ්‍ය මේ වහල් දූපත් මානසිකත්වය මේ කොටුවෙච්ච මානසිකත්වය ගෙනහැල්ලා අපි හිර කරලා තිබ්බා ජාත්‍යන්තරේ එක් එක් කණ්ඩායම්වල භාවිතයට අපිව ලක් කරා එනිසා පැහැදිලිවම කියනවා මේ පාලකයා ජාතිකත්වයේ ගෙනහැල්ලා අපි වසරණ කරා අම්මේ තාත්තේ දැන් ඔයාලා හිතනවා ඇති ඉන්දියාව බිලියන ගණන් ක්‍රෙඩිට් ලයින් දෙනවා ඉන්දියාව පරිප්පු ටික දෙනවා කියයි පිටි ටික දෙනවා කියයි සීනි ටික දෙනවා කියයි බෙහෙත් ටික දෙනවා කියයි අර තමිල්නාඩුවේ නැව් පිටින් ගෙනත් දෙලා බෙදනවා කියයි අම්මේ තාත්තේ මේ පාලකයා මොකද මේකෙන් කරන්නේ අපේ අම්මල තාත්තල දන්නවා පුංචි කඩ කරන අපේ ව්‍යාපාරික අම්මල තාත්තල සහෝදරු දන්නවා ඩේලි කෑෂ් අර ඩේලි කෑෂ් ඩේලි කෑෂ් එකෙන් වෙන්නේ මොකද්ද හැබැයි ව්‍යාපාරය රන් කරන්න පුළුවන් හැබැයි ප්‍රොෆිට් නෑ මොකද හැන්දෑවට කලෙක්ෂන් කරන්න එනකොට ලාච්චුවේ තියෙන සියල්ලම හුරලා දෙන්න වෙනවා එතකොට මුදලාලිට හොඳයි ව්‍යාපාරිකයට හොඳත් නෑ පාරිභෝගිකයටත් හොඳ නෑ ඒ වගේ දැන් අපේ රටත් මේ පාලකයා ඩෙයිලි කලෙක්ෂන් කරන මුදලාලි කෙනෙක් වෙලා තියෙන්නේ එනිසා අපි ළඟදිම තීරණයක් ගන්නවා උඹලට හැමදාම මේ අපේ රට ඩෙයිලි කෑෂ් බිස්නස් එක කරන් දෙන්නේ නෑ අපි ඒකට අනතුරු ඇඟවීමක් තමයි අද ඇවිල්ලා කරේ අපි ඊළඟට එන්නේ යන්න බලාගෙන නෙවෙයි උඹලවත් අරගෙන යන්න බලාගෙන කියන එක කියමින් මන් නිහඬ වෙනවා උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක් දෙරණ අපිව subscribe කරන්න වීඩියෝවට like කරන්න comment කරන්න share කරන්නත් අමතක කරන්න එපා